Hi, Bowen. Kelaniya Vishwavidyale, Samajya Vidyapite, Deshapalana Vidya Adhyana Anshaya Venuvenui, Oba Hamuve Mama Katha Karanne. Navaka Vidyarthayin Hatiyata Sampradayika Kramavedayen Paribahirava, Oba Hamuve Deshapalana Vidya Adhyana Anshaya Sambandhayen Adahas Kipayak Idiripat Kirimata Man Kamatha Dakwanawa. දේශපාලන විද්‍යා අධ්‍යනාංශය කැලණිය විශ්වවිද්‍යාලයේ හඳුන්වන්නේ නූතන අධ්‍යනාංශයක් හැටියට. නමුත් දේශපාලන විද්‍යා පාඨමාලා කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ වෙන්නේ දැනට දශක දෙකකටත් අධික කාලයක් මුළුල්ලේ. ඔබ දේශපාලන විද්‍යා විෂය හැදෑරීමට උනන්දුව දක්වන ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා දේශපාලන විද්‍යා ගෞරව උපාධිය හැදෑරීම සඳහා දේශපාලන විද්‍යා අධ්‍යනාංශය සමග සම්බන්ධ වෙන්න. එසේත් නැත්නම් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා සඳහා සම්බන්ධ වීමට හැකියාවක් පවතිනවා. ශිෂ්‍යයන් හැටියට ඔබ මේ පාඨමාලා සඳහා උනන්දුවක් දක්වනකොට ඒ සම්බන්ධ වීමේදී මූලිකවම පූර්ව අවශ්‍යතා නොමැති බව සඳහන් කරන්න මම කැමතියි. එකෙන් මම අදහස් කරේ ඔබ උසස් පෙළට දේශපාලන විද්‍යා විෂය හැදෑරුවත් නැතත් ඔබ උනන්දුවක් දක්වනවා නම් විශ්වවිද්‍යාලය තුල ඔබට දේශපාලන විද්‍යාව හදාරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සඳහා පහසුකම් සලසා තිබෙනවා. දේශපාලන විද්‍යා අධ්‍යනාංශය තුල ශාස්ත්‍රවේදී උපාධියට අමතරව එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධිය සහ දෑ අවුරුදු සමාජීය විද්‍යාපති උපාධියේ සිට දර්ශන ශූරී උපාධිය දක්වා අධ්‍යන කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබෙනවා. නවක විද්‍යාර්ථීන් ලෙස ඔබ මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ විෂය සංකලනයන් තෝරා ගැනීමේදී ඔබ කුමන විෂයක් තෝරා ගත යුතුද කියන කාරණය. ඒ වගේම ඔබ විෂයන් තෝරා ගැනීමේදී සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් හැටියට අවධානය යොමු කරන ප්‍රධාන ගැටලු තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි ඔබගේ අනාගත වෘත්තිය සඳහා ඔබ තෝරා ගන්නා විෂය කොයිතරම් වැදගත් වෙනවාද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි ඔබ මේ හදාරන විෂයන් පදනම් කරගෙන ඔබට ඉදිරි අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය වෙනවා නම් මේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අදාළ විෂය කොයිතරම් යෝග්‍යද කියන කාරණය. තුන්වෙනි කාරණය තමයි විෂයක් හැදෑරීමේදී තමන්ගේ පෞරුෂය වර්ධනයට කොයි තරම් තුරට මේ අධ්‍යයනයට භාජනය කරන විෂය ඉවහල් වෙනවාද කියන කාරණය. ඉතින් මම ඔබට මේ සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කරොත් ඔබ වෘත්තීයමය අභිලාෂයන් පදනම් කරගෙන දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඔබට දකින්න ලැබෙයි විශාල වෘත්තීන් ප්‍රමාණයකට අභිමුඛ විෂයක් හැටියට මට දේශපාලන විද්‍යාව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරු වෘත්තියේ සිට දේශපාලන විශ්ලේෂකයෙක් දක්වා මාධ්‍ය කළමනාකරණකරුවෙක් දක්වා ඉන් ඔබට ගිහින් ඔබට පුළුවන් කමක් තියෙනවා ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට කටයුතු කරන්න. ඊටත් අමතරව ඔබට තවත් පුළුවන් කම තියෙනවා ව්‍යවස්ථා සම්පාදකයන්ට උපදේශකයන් හැටියට කටයුතු කරන්න. එනිසා පුළුල් පරාසයක රැකියා තියෙන විශේෂේත්‍රයක් හැටියට දේශපාලන විද්‍යාව හඳුන්වන්න පුළුවන්. ඔබ හමුවේ තියෙන දෙවනි ප්‍රශ්නය තමයි ඉන් ඔබට අධ්‍යන කටයුතු කිරීමේදී කොහොමද මේ විෂය ඉවහල් වෙන්නේ කියලා. මම සඳහන් කරා වගේ ලෝකයේ ඕනම විශ්වවිද්‍යාලයක ඔබට පුළුවන්කම තියෙනවා පශ්චාත් උපාධි හැදෑරීමට දේශපාලන විද්‍යාව පදනම් කරගෙන. එය ශාස්ත්‍රවේදී උපාධියෙන් පසුව ශාස්ත්‍රපති උපාධියේ සිට දර්ශන ශූරී උපාධිය දක්වා ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා සාමාන්‍ය උපාධිධාරීන් සඳහා පවතින තරඟ විභාග. මේ තරඟ විභාග ජයග්‍රහණය කිරීමේදී බොහෝ විට ඉවහල් වන විෂයක් හැටියට සමකාලීන දේශපාලන අවබෝධයක් තිබීම කියන එක ඉතා වැදගත්. මේට අමතරව දේශපාලන විද්‍යා විෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් කොහොමද තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමට ඉවහල් වෙන්නේ කියන කාරණය කියන්නත් මම කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම ඔබ දේශපාලන විද්‍යාව හදාරනකොට ඔබට හැකියාවක් තියෙනවා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒ තුළ ඔබ සවිඥානික පුරවැසියෙක් බවට පත්වෙනවා. සමාජ දේශපාලන වාතාවරණය පිළිබඳ පැහැදිලි අදහසක් දරන පුද්ගලයෙක් බවට ඔබට පත්වෙන පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ විෂය ධාරාවන් සකස් වෙලා තියෙන්නේ
ඔබ වැනි ශිෂ්‍යයන්ට මෙන්න මේ හැකියාවන් මේ නිපුණතාවයන් අත්පත් කර දීමට හැකියාවක් ලැබෙන විදියට විශේෂයෙන්ම පර්යේෂණ විධික්‍රම සමකාලීන ලෝක දේශපාලනය පිළිබඳ අවබෝධය ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධය දේශපාලනය සහ නීතිය පිළිබඳ අවබෝධය මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට ලබා ගැනීමට හැකි වෙන ආකාරයේ සකස් වෙච්ච විෂය නිර්දේශයක් තමයි ඔබ හමුවේ තියෙන්නේ. ඒ නිසා නවක විද්‍යාර්ථීන් ලෙස විෂයන් තෝරා ගැනීමේදී ඔබට හැකියාවක් තියෙනවා ඔබ උනන්දුවක් දක්වනවා නම් දේශපාලන විද්‍යා විෂය ඔබගේ විෂයන් අතර එක් විෂයක් ලෙස තෝරාපත් කරගන්න. ස්තුතියි.